හැෝම සාදරෙන් පිගන්නව පිචබසාර නැල. අදාප මූවක විදිහයට තෝරගෙන තියෙන්නේෙ දස් විශ්වරද රිලිස්සුන ේශ්මා කියෙන ලස්සන මූවයක. අපි ඉතබෝද නැති වෙලාක රටේ ප්‍රද්ධ ලොකු කොම්පනියක CEෝන්න ලබුණුත් මේ කතාාවෙන තරුණයට ඒවගේ වාසනාවක් තමයි ලැබෙන්නේ. ඉතින් අපි බලමු ඔහුුවේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මොනවගේ දෙයක් කරයිද කියලා. එහෙනම් අපි මූවකට යමු. තවා අරම්භ වෙන්නේ ඉන්දියාවේතියෙන ප්‍රධානකම්පැනයකක් වන වීශ්මා ඕගනෙක්ස් කියන කම්පැනියකේ ප්‍රධානය ගොවීන් දැනුවත් කරන අවස්ථාවක් පෙන්වමින්. ඔහු ගොවීන්ට කියන්නේ කාබනිික වගාව දියුණු කරන කියලා. ඊට පස්සේ ඔහු ගොවීන්ට පොරොන්දෙනවා වෙළඳපලේ මිලටත් වඩා වැඩිමිලකට අස්වන්න මිද ගන්න. ඔහු ඉතා කරුණාවන්ත නීහතමානයේ පුද්ගල. කච්චාවයි වරවෙලායනකොට ප්‍රධානයගෙන් මාධ්‍යවෙදීන්නහනවා ඔහු තනි පුද්ගලයෙක් නිසා සමාගමේ අනාගත CEෝ විදිහට කාවද පත්කරන්න කියලා. හ කියනවා ඔහු ඔයන්නෙ ගතිගුණ හොඳ පුද්ගලයේ කියලා. සමාගමේ වැඩ කරන බොහෝ දෙනෙක් CEෝ තනතුරගන්න බලාගෙන තමයිඉන්නේ. අප බලමුCEෝ විදිහයට පත්වන්නේෙ කවද කියලා. ඕන්න දැන් තමයි කතාව ප්‍රධාන චරිතය පෙන්වන්නේ. ඔහුගේ නම බීශ්ම. ඔහු කරන්න සෝෂල් මීඩියා මීම් සදනක. වක් බිෂ්මයන කැකේකට හොඩිෆේස්බුක් මිතරෙක් හමුවෙන්න්න. හුට සැබැජීවිත යාලූ කවරුවත්ම නෑ. හට ඉන්න සෝෂල් මීඩිය වලදි හමුණයාලූ විතරයි. ඉතින්ගේ ෆේස්බුක් මිතුර වැඩ කරන්නේ බිෂ්ම ඕෝගනිික්ස් කම්පනේකි. ීශෂම ගර්ල් ෆරෙන්න්් කෙනෙක්ව හොමින් තමයිඉන්නන්නේ. එත්තන හිටපු ගැනුළමේ කෝ සෙට් කරගන්න තමයි හදන්න. නමුත් ඇැගේ පෙම්වතා බිෂ්මෝ පොලසිට අල දෙනවා. කර කියයාගන්න දෙයක් නැතු ඉන්න වෙලා ඔහු දකිනවා ඔහු තාත්තගේ මිතුරෙක් වන JP. අන්කල්ුව. හ මධ්‍යවේදියෙක්. ඉතින් බිශ්ම ඔහුගෙන් ඉල්ලනවා හ බේරගන්න කියලා. ඉතින් J.P කතා කරනවා ඔහුගේ මිතුරෙක් වන APD දේවට. දේව කියනෙ ගොඩක් තද නීතියට වැඩකරන කෙනෙ. නමුත් J.පීගේ ඉල්ලීම අහකදාන්න බැරිනිසා දේව බීශ්මෝ බේරගන්නවා. දේව කියනවා හෙටවද්දට ඔහු හමුවෙන් එන්න කියලා. ඉතිං භීශ්මා ජපීත්තෙක්ක යනවා දේව හමුුවන්න. ඊට පස්සෙ දේවතීරණය කරනවා බිශ්වගේ ක්‍රියා කලාපේ එච්චර හරිනෑ කියලා. ඔහු කියනවා හෙටයිඉදම් මාසයක් හැමදාම පොලිසිේ වැරට එන්න කියලා. ජප මේ බව භීෂ්මගේ තාත්ත එක්ක කියනවා. ිීෂ්මගේ තාත්තයි දේවයි ජP. ඉස්සර හොඳම යාලුව! කුමක් හෝ ගැටුමක් නිසා, බීෂ්මගේ තාත්තගේ දේවගේ යාලුකම නැතිවෙලා. ඉතින් බීශෂමගේ තාත්ත කියනවා. බීෂ්ම කියයන්නේ මගේ පුතා කියල දේවට කියන්න එපා කියලා. ඔන්න ඉතින් පහුවදා භිෂ්මයනවා පොලිසියට. දේව භීෂ්මට පොලිසි සියලුම වැඩ පවරනවා. අතුගන්න තේ අල්ලන්න බිත්්තිපිහදදාන්න. ල්ලහරන්න වගේ හැම වැඩක්ම පවරනවා. බීශෂ්මගේ අම්මා හුට කියනවා නික්කං ඉන්න නැතු උපදේව සම්පූර්ණ කරන්න කියලා. A දේවගේ ඩ්‍රයිවර් නිවාඩු නිසා භීශ්මට දවස් හතරකට දේවගේ ඩ්‍රයිවර වන්න වෙනවා. බීශ්ම දේවයික වාහනයනොට පාර්ධ පැත්තින්න තර්ණයෝ දක ේව කියනවා ඔඕුන් නිකරුණේ කාලයකා දනවා කියලා. එතකොට බීෂ්ම කියවා එහෙම හිතන්න එපා එයාල කවද කෞුරුවේද කියන කෞද දන්න කියලා. ඊට පසි බීෂ්ම දේව බස්සල්ල ආහු වෙනවා. කො ිෂ නුව ලස්සන ගහැනුළමේ පාරයිණී දන් අතවනවා. ඔහුට ඇගෙන කැමැත්තක් ඇතිවෙන. ඔහු වාහනේ නතර කරනවා. ඇගේ කාරෙක් කැඩනිසා තමයි ඇයහුගේ වාහනය නතරකරවල තියන්නේ. ඔහු එකගොෙනවා ඇටයි ඇගේ යාලුවන්ටයි ලිෆ් එකක් දෙන්න. ඇගේ නව චෛත්‍ර. ඔවුන් බීෂ්ම කාබනික සමාගමේ සේවකයෝ. එවල තමයි බීශ්ම දැනගන්න ඔහුගේ නමින් කම්පැණීකක් තියෙනනෝකගේ. චෛත්‍ර යන්න ගෝවියුත් එක් වැඩසටහන් අත් කරන්න. භීශ්ම බොරුවට චෛත්‍රට කියවා හු තමයි A කියලා. බීශම ඕන එක ගොයිපල්ටයනවා එතනහිටපු පිරිිමිලමයිටිකක් චෛත්‍රට විහිලු කරනවා ිශම ඕුන්ට හොඳදටම ගහනවා චෛත්‍රගේ කැත්තගන්න හිතාගෙන තමයි ඔහු එඒම කරන්න. ඔහු චෛත්‍රට හිතෙන් ආදරය කරන්න පටන්ගන්නවා. ඔන්න දැන් පෙන්වන්නේ තවත් ප්‍රසිද්ධ කම්පැෙනයක්ක් ඒක නම ෆල් සයින්ස් ඒක ප්‍රධානය තමයි රාගවන්. ඔහෝගේ ස්ටාෆ්ෆිකයායට කියනවා රසානික පොහරගැෙන භීෂ්ම ඕගනික් සමාගට විරුද්ධ වැඩ කරන්න තමයි රාගවන් හදන්න. හවදන්න ඉතා අඩුකාලයකින් අස්වන්න ලබාගන්න පුළුවන් රසායිනික පොහොර ගොීන්ට හඳන්වා දෙන්න. ඔහුට ඕනෙ මොනම විදිහකින් හරි මුදල්ලුපයන්න. රාගවන් හදන්නේ භීශ්ම සංගමේ ප්‍රධනනියක්ත්තෙක් ප්‍රසිද්ධ විවාධයක්තේලා ඔහුගේ කොම්පැනියකට මිනිස්සු ඇදබැද තබාගන්න. මේ අතර බීෂ්මයාගේ අම්මට යිතාත්තටයි චෛත්‍රව පෙන්නවා. අම්මයිතා අත්තයි චෛත්‍රට කැමති වෙනවා. භීෂ්ම චෛත්‍ර හමුවෙලා ඇත්තෙක් කතා කරෙනවා. තැති චෛත්‍රා බිෂ්මට කාබණික වගාවගෙන ලියුණු පොත්්දවා කියවන්න කියලා. ඒගේ භීශ්ම චෛත්‍රගෙන් ෆෝන් නම්බර්ර එකත් ඉල්ලගන්නවා. ගෙදරගිහි, බීෂ්ම චෛත්‍රදීම පොත් ඔක්කම කියනවා. එහෙම කරන්න චෛත්‍රගේ හිතදිනාගන්න. ඊට පස්ස බීෂ්මා චෛත්‍රට මැසේජ් කරනවා. ඇත්තරම චෛත්‍රගනි කව්ද. චෛත්‍ර කියන්න වෙන කවුරුත් නෙමයි AC දේ වගේ දුව. ඒ කියන්නේ චෛත්‍ර මුලින් දන්ම දනන් එෙදර තියෙනවා ීශෂ්මකිව බොරු කියලා. මොකද ඒයාගෙත ඇත්තන ACP, ඉතින් චෛත්‍ර ිෂ්මට ලබාදීල තියනයගේ තාත්තගේ ෆෝන් නම්බ එක. දැන් භීෂ්ම මැසේජ් කරන්නේ APD. නමුත් භීෂ්ම හිතාගනින්නේෙ ඔහුත් එක් මසේජ්රන්නේ චෛත්‍ර කියලා. එනිසා ඔහු ඉතාමත් ආද්‍රණී විදියට තමයි මැසේජ් කරන්න. වීඩියෝකෝල එකක් ගත්තට පසේ තමයි භිෂ්ම දැනගන්නේ චෛත්‍ර කියන්නේ Aපේක් කිදුව කියලා ඒවගේ ඔහු මෙචර වෙලා මැසේජ් කර Pට කිය. ඔන්න ඉති පහුවදා භීෂ්මයනෝ ඉෙදර. වෙලාවෙ චෛත්‍ර භිෂ්මට හිනා වෙනවා අන්තිමට රැව්නේ ඔයා තමයි කියලා. A. භීෂ්මට කියන ඔයා දැන් හොඳ කෙනෙක් වෙලා කියලලා චෛත්‍ර කිව්වා ඒනිසා මාසයක් මගේලඟ ඉන්න ඕනෙ නෑ ඔයාට දැන් යන්න පුළුවන් කියලා. නමුත් බීෂ්මටඕනි A එක්කම ඉන්න මොකද එතකොඩ චෛත්‍රව හැමදාම හමවෙන්න පුළුවන්න්න. ඉතින් බිෂ්මක් කොහොමහරි ACDPව කැමැති කරගන්න ඔහුළඟ තවකාලයක් වැඩ කරන්න. A. භීෂ්ට කියනෝ චෛත්‍රව උපිස්සකට හිදාන්න කියලා. ෛතරගේ පිස් එක මීටි එකක් තියනවා. ඒකින් පසේ බිෂ්ම චෛත්‍රාව ගිතර එක්ගෙනනවා. ඊට පස්සේ තෙක් ද්‍රිංක් ගන්න අවස්ථාව බිෂ්මට ලැබෙනවා. බිෂ්ම ට මීම්ස් කියනවා. ඒ අතරතුර බීශෂමා සැරින්සරේ චෛත්‍රව බල්ලෙල්න්නේ යනවා. A බිශ්මගේ මීම්ස්වලින් හොඳටම විනෝද වෙනවා. පහුවදා බිෂ්ම යාගේ තාත් අයික්ක කියනවා. යා කැමති ගැනුළමේ PDකි දුව කියලා ඒක හුවම තාත්තයි අම්මයි හොඳටම කලබල වෙන. ත්තර මතක්වෙනවා පොඩිකාලි බිෂ්ම චෛත්‍රව ඇල්ලුව කියලා A ඔහුත් එක්ක රාන්ඩු කරලා යාලුකමත් අතහැරලදාපු හැටි. බිෂ්මකම්පෙනකේ ප්‍රධානයා ශ්‍රී භීෂ්මා මහතා හා ෆිීල් සයින්සකේ රාගවන්න අතට ප්‍රසිද්ධ විවාදය පැවැත්වෙන දින්නේ එළැබෙනවා. ඕන්ගේ මාාතෘකාව කාබනිික ගොවිතනද රසායනික ගොවිතනද කියනෙක්. මේ අවස්ථාවට චෛත්‍රත්යෙක් ිීෂමත් වෙනවා විවාදය ආරම්භ වෙනවා. දෙන්නම හොදින් කරුණු ඉදිරිපත් කරගෙන යනවා රාගවන් ඕඩියන්සකෙන් අහනවා කාබනිික වගාව හොඳයි කියන කවුරුහර ඉන්නවද කියලා. හැමෝම නේඩවින්නවා. චෛත්‍රගේ හිතදිනාගන්න හිතාගෙන බීශ්ම කරුණ දයක්ක්වන්න පටන්ගන්නවා. බීෂ්ම කියනවා කාබනිික වගාව හොඳයි කියලා. හ හොඳින් කතාගරගෙන යනවා. ඕඩියන්සක ඔල්වරසන් දෙනවා ඕහය කරුණු දැනගෙන තියන්නේෙ චෛත්‍රදීපපු පොත් කියියෝපුනිසා. චෛත්‍රහනෝම් මගේ හිතගන්නද මේදේවල් කරන්න කියලා. ඊට පස්සේ ඇයහෝට කියනවා මමෝයාට ආදරයි කියලා. Bෂමයි චෛත්‍රයි හම්බවන මුල්ම දවසේ භීශ්ම ACත්තෙක්ක කිව්වන පර දෙපසින්න තරුණයින් රස්ති අතුකාරයෝ කියල හිතන්න එපා එයාල කවද කෞුරුවේද කියලා අපි දන්නෑන කියලා ඒ දෙපුස චෛත්‍ර තාත්තක්ක දුරකතනය කතාකරන්න ගමන් අහගෙන තමයි ඉඳල තියන්නේ. එදා තමයි ඇයට හුගෙන කැමැත්තක්ඇති වෙලා තියන්නේ. ඉතින් අඇය භේෂ්මව ආදරෙන් වැලඳගන්නවා. මේ සිද් වීව පොලස් නිලධාරෙක් දකළ හුව එක වීඩියෝ කරල දවට අවනවා. හොඳටම තරහගිය දේවා JP හයාගෙනෙනවා ල හු වෙන්න බේෂම ගෙදර. ේව දැනගන්නවා බිෂ්මගේ තාත්තා ඔහුගේ පැරණෙ මිතුර කියලා. දේව හිතන්නේ පරණ තරහට ඔහුගින් පලිගන්න බිෂ්මගේ තාත්තා බිශ්මව හුව කියලා. දේව බීශ්මට බනිනවා තමි නිකමෙක් කියලා. එවල බීෂ්මගේ තාත්තා කියනවා බිශ්ම තමයි ිෂ්ම සමාගමය අනාගත උරුමකාරය කියලා. බීශ්මගේ තාත්තා කියනවා බිෂ්ම කම්පෙනයගේ සභහපතිගේ මුුණපුරාතමයි ිශෂ්ම ළඟදීම ඔහු ඒ CE ෝ වෙයි කියලා. මේ දේවල් ඇහුවම දවගේම බිෂ්මත් ගොඩක් පුදුමයට පත්වෙනවා. මාධ්‍යවෙදීන් බිෂ්ම ගෙදරටවිත් ඔහගෙන් ප්‍රශ් කරනවා. රූපවාහිනීමේ විකාශනය වෙනවා. බීෂ්මකම්පැනී අයිතිකාරයක් මේක දක්කිනවා.ඉතින් බීෂ්ම ලෑස්ති වෙනවා ගෙරට සමුදීලා භීෂ්ම කම්පැනියකේ අයිතිකාරය ගෙදරට යන්න. එතකොට තාත්තා කියවා දේවයාට වැඩිතියි කියලා බයිටයි මමහෙම් බොරුවක්කිව කියලා. බීෂ්මගේ සිහි ඔක්කුම එක පාර බොඳවෙලා යනවා. චෛත්‍ර ඇත්ත දැනගෙන ඇය බිෂ්මට බනිනවා ඇයි තාත්තර ගොරුකිව්ව කිය. මේ සිද්ුවීම නිසා දව බීශ්මට කැමති වෙලා මොකද හුහිතන්න ිෂම තමයි භිෂ්ම කම්පනියකේ CEෝ වෙන්න කියලා. වීශ්ම යනවා චෛත්‍රව හමුවවෙන්න ඇක කියනවා ඔයා හැමවෙලාව බොරු කියෙන් නිසා අපි මේ සම්බන්ධය අතර කරමු කියලා. බීශ්ම Aපට කෝල් එකක් ගන්නවා ඇත්ත කියන්න. අද භීෂ්ම කම්පැණියකේ CEයෝ කව්ද කියලා නිලවශයෙන් දැනුන් දෙන දවස. ඒ නිසා AACP එත්තනට ගිහින්. ඒ කහල බීශ්ම යනවා එතනට. බීශ්ම දන්නවාදැන් හැමෝම ඉදිරිිය එයායට ලැච්ජ වෙන්න වෙනවා කියලා ඔන්නේ අවස්ථාව උදධාවනවා. බීශ්ම කම්පනයක අයිධකාරය ඒකCEෝ විදිහට භීශ්මගේ ෙනම නිවේදනය කරනවා. බීශ්මට මේකහළ අදහගන්න බැරිවෙනවා. ඔහුට හිත්තාගන්න බැක් කොමද මේක උනේ කියලා. බීශ්මාව වේදිකාවට කැදවනවා. භීශ්මව දවස්තිහකට වැඩබල්ල CEෝ විදිහට තමයි පත් කරන්නේ. දවස්තිහෙන් පස හැමෝම හුට කැමතිනම් තමයි ඕගේ තන්තුර ස්තතිර කරන්න. මේ සිදුවීම දිහා චෛත්‍ර බලංගින්න ගොඩක් තරහි. මාධ්‍ය හමුවෙන් පසසි භීෂ්මා කම්පැනියකේ අයිතිකාරයයාගන්න හවා ඇයිමාවCEෝ විදිහයට පත්කරේ කියල. ඔහු කියවා ඔයා දවස්තිහයක් වැඩ කරල මට පෙන්න්නන්න. තිස් එෙක් පිනි දවස ඔයා CEෝ කර ඇයි කියල මංකයන්නම් කියලා. භීශ්මගේ තාත්තරගන් ගොඩක් සතුද. ඔන්න ඉතින් පහුවදා බිශ්ම CEෝ විදිහට භිෂ්ම කම්පැණීකේ වැඩටයනවා. නමුත් චෛත්‍ර ඔහු වැඩටාවට පොඩ්ඩක්වත් කැමතින. ඇයි කියනවා මං ඔයාාව මේ කම්පණකෙන් කුහු මරි අයින්කරල දානෝ කියලා. තරයානවා ිෂ්ම කම්පැනීකේ අයිතිකාරයා මුණගහෙන්න, එතකොට එත්තන ටනවා ෂමත් චෛත්‍රට පැවරෙනවා ෂ්මට කම්පැනියකේ වැඩ කරන විදිියගැන පැදල්ලිකර. බශම උපාධදිාරියෙක් නොවෙනන ස්ටාෆෙකින් වැඩි සැලකිල්ල කොහුට ලැෙනෙ නෑ. කම්පැනියකේ වැඩ කරන හැමෝම අමතන්න්න අවස්ථාවක් බීශ්මට ලැබෙනවා චෛත්‍රන හැමවෙලේ මොහුවක් තරහින්මයිඉන්නන්නේ ඔන්නන්නේඉතිං ැස්වීම පටන්ගන්න. ේශ්ම ඕගේ දක්ෂකමෙන් හැමෝගම හිතේ ඔහුගැන ලොකු පැදීමක් ඇතිගරවවා. ැන් සඒවකෝ හැමෝමොහුට හරි ආධදරේ. බීශ්මගේ කම්පැනියකේ එක සේවක එක්ෙන්වා ඔහු ෆිීල් සෑන්ස එකේ රාගවන්ට ගොඩක් හිතවත්. ඔහු බේශමගැන රාගවන්ට කියනවා. මේ අතර චෛත්‍ර දැන ගන්න ලැබෙනවා එක ගම අස්වැන්න ගී සතීදං ඔවුන්ට ලැබුණ නෑ කියලා. ඉතිං කම්පන ප්‍රධානය චෛත්‍රට කියනවා ිශෂමත් එක් ගිහින් ඒ ප්‍රශ්ණ විඳගෙන එන්න කියලා. ඉතින් ඕන්නේ ගමට ගිහින් ඒ ප්‍රධානියත්ය එක කතා කරනවා ඔවන් ෆිල් සයින්සා අහිතනයඇත්ක් ගිවිසුම කත් සං කරන්න තමයි හදන්න. ඒකට හේතුව තමයි ගම්වැසියන් ඕුන්ගේ අස්වැන්න භීෂ්මයට ඇව්ුවත් ඒ අස්වනි යෝපු විදිහටම ආපසු වෙනත්. ඒකට හේතු වශයෙන් කියල තියනිෙ රසානික ද්‍රව්ව්‍ය මිශ්්‍රවීම කියලා. ඒ සිදුවීමෙන් කම්පාවට පත්විච්ච ගොවියෝ ඒයාල ගැස්වෑන ෆිල් සයින්ස්සකට අවනවා කියල තීරණය කරලා. ගම්වාසීන් ෆීල් සයින්ස් එකත් එක ගිවසුමත් සංකන්න දවසාද. භීශ්ම එතනට යමු කියලා කිව්වල් චෛත්‍රයට කැමතිවන්නේ නෑ ඒනිසා හ එලියට එනෝ. එතකොට හුඩ වයිස පුදගලේ හමුුවෙනවා. හ කියනව අවරුදු හත්තකට කලින් මගේ පුතා කොඹරේ බේත්දගහගහ ඉන්නකොට මැරුණ ඒ නිසා අයාපි කාබණික වගාව පටන්ගත්ති කියලා. නමුත් දැන් ආයෙත් මගේගම විනාශවෙන්න පටන්ගන්නවා කියල තමයි යහ කියන්න. ඊට පසේ භීශ්මයේ වසක පුද්ගලඇත්වේ කොහුබ ගමටයනවා. එතකොටත් ෆීල් සයන් සමාගම ගොීන්කින් ගිවිසුමට අත්සන් ගැනීම ආරම්භ කරලා ෂම ගවියොඒක කතා කරල ඕන්ට කරුණු පහදල දෙනවා නමුත් ේශ්ම ප්‍රමාධ වැඩ එකොටත් සියළුම ගොවියන්ගින් අත්සන්න ා රයි තනට චෛත්‍ර ඇතුළ පිරිසත් නවා. ිල් ෑයන්සක ය කියන අදේ ං අවරදු දහයක් ැනකක් මේ ොබිම්ම අපේ කියලා. එතන තමයි ගොවිිය ඇත්ත විස්තරය දනගන්නේ. ගොවියෝ පු අස්වනු මගද ෆීල් සෑන්සකෙන් අරගෙන සති අක්තියාගනි දලා ආපසවෙවෙලා ඉතින් ගොവියෝ හිත තියෙන්න්නේ ඒ කරේ බීෂව සමාගමෙන් කියලා ඇත්තට මේ කර තින්නේ ෆල් සෑන් තන. ඒ හපු ගොවිය ඇත්ත තේරුම් ගන්න. ේෂ්ම කියනවා ඔයා බය ප ර කා ත් ති න එලියටයන්න මී දන්න නෑ කියල. ඊට පසේ ශ්ම එත හිටපු මැර න්ට හඳටම පහරි දෙෙනවා. ඊට පස්සේ ේෂ්ම ගොවි අත්සංකර පු ගිවි සුමාරගෙන ඉර දාලා ගොවියන් බේරගන්න. ගම්වසියන්ගේ ආදරේ හා ගෞරවෙේ බේෂමට හිම්වේ. බේශ්ම සමාගමගෙන දැන්වීමම් අත්පත්‍රික හැමතරම තියන ෆිල් සෑන්සික රගාව දකිනවා. බේශ්ම යනම ේෂ්ම කම්පැනයක අයිතිකරු ගදර. බිෂමට ප්‍රශසා කරනවා ගම මිනිස්සුන්ගේ හිද්දිනාාගත්ත කියල. ේශ්ම දකිනෝ පොඩි ගැනුලමේ තනියම අඩිඉන්න. ඉතිං ේශ්මය ගැනුල්ලමව එයාගේ තාත්තලඟට එක්ගෙන යනවා. ඒ ගැනුලමටක් තාත් රගවන්ගේ සේවකේ. රාගව බිෂමක් මුණගහෙන්නවනේ නිසයි මේ වගේ උපක්‍රමයක්ෂතාගෙන තියෙන්නේ. රාගවන් කියනවත් දවස් තිහකට පස්සේ භිෂ්මකම්පැෙනයකෙ Cෝ තන්නතුර ඔට ලැබෙන්නේ නෑ ම ඔයාාව මගේ කම්පැනියකෙ Cෝ කරන්නන් කියලා. ඒගේ ඔහු කියනවා පි හවුල ඩිකරමු කියල. නමුත් භීශ්මයකට කැමති වෙන්නේ නෑ. භිෂ්ම කියනවා ඔයා සැරසුම් කරලා මම මෙතට ගන්න ගත්තන්නේෙවෙේ මයි තමුන්ව හමුවන්න සැලසුම් කරේ කියලා. භීශ්ම තමයි රාගවන්ගේ ෆයිල් එකට ඔවන්ගේ අත්පත්‍රිකා දාලතියන්න. ඒවගේ පාර දෙපස දැන්වීම් ගහලා රාගවන්ග හිතේ භීෂ්ම වහමුවෙන් ඕනි කියල අදහස ඇතිකරවලතියන්නේ බිෂම හිතලමයි. ඉතිං මේ ඇහුවට පස රගන්නට හොඳටම තරහයන. ඔන්න පහුවදා චෛත්‍ර බීශ්මට සමාව දෙෙනවා. ඇයි කියනවා ඔයා මේ හැමදේම කරන්න මංවෙනුවෙන් ඒ නිසම්මාව කසාද මඳන්න කියලා ඕුන් සිද්වෙච්ච හැම්ම පශ්ණයක්ම අමත කරලා ආදරයෙන් වැලඳගන්නු. ACDPීගි කැත්තත් බීශෂ්මට ලැබෙන. රාගවන් භීශ්මකම් පැනිය එකේ සේවකයෙක් ලව්වා එහි එලවලු හා පළතුරවලට රසානික ද්‍රව්ෝ මිශ්්‍ර කරවල ඒ බව ආහාර පරීක්ෂාකිරීමේ දෙපාර්මේන්තුවට දැනුන් දෙෙනම ඔන්නවිත් ඒ බව පරක්ෂා කිරීමේදදි ඒ රසානික ද්‍රව්‍ය තියෙන බව හවුරු වෙනවා. මෙත්‍ර භීෂ්මකම්පැනිිකේ ප්‍රධානී අසනීප වෙලා ICUූ එකට ඇතුළත් කරනවා. මේවෙලා විරාගවන් බීශ්මට කෝල් කරල කියනවා. භීශ්මකම්පැණේ අයිතිකාරය අසනීපුනේ තමුන් නිසා කියලා. බීශ්ම CEO. වෙච්චි දවසේ, රාගවන් බීෂ්මකම්පැනිිකේ ප්‍රධානට දෙමුහුම් පැලයක් ඇෑග කරන. ඒකෙන් නිකුත්වුණ විශවායුක් නිසා ස්නායදුරවල වෙනවා. ඉතින් රාාවන් නිසා තමයි ශ්ි කම්පේණකගේ ප්‍රධානයට රෝහල් ගතවෙන සිද්ධවෙන්. ඒවගේ රාගව හදන්න එලොඩුවලට රසායනි ද්‍රව මිශ්‍රවෙච්චි ්‍රෘතිය හැමෝටම කියලා ගොවියන්වා ඔහුගේ කම්පේනයට සම්බන්ධ කරගන්න. පහුවදා රාගවන් උත්සවයක් තියනවා ඔහුගේ නිෂ්පාදනයක් එලි දක්වන්න. ඒකට රසායනි හා පොහොර සම්බන්ධ අමාත්‍යය ශ්‍රී අජ්‍යවර්මා කියය නැමතතුමා එනවා. ඉතිං අමතිතුමාට අවස්ථාව ලබෙනෝ ඕගේ අදහස් දක්වන්න. මුල දෙෙහ රාගවන්ගැන් හොඳ කියලා මේ පොහොර රටවල් දහතුනක තහනන් කරපු භායනක රසායනික ද්‍රෞලගින් තමයි හදල තියෙන්න කියලා කියනවා. රාගන්න තුළු හැමෝම් පුතුමේවා. ඇමතිතුමා කියනවා ෆිල් සයින් සමාගමේ හැමනිෂ්පාතනයක්ම රාජයේ නියමයන් විරුද්ධව තමයි තිෙන්න්න කියලා. ඒනිසා ඔහු මුළුරටම ඉදිරිිය ෆිල් සයින් සමාගමේ බලපත්‍රය අවලංගු කරනවා. රාගවන්ගේ මුළු ලෝකම කඩාවැටනවා වගේ දැනෙනවා. ඕහ සිහිසුන් වෙලා ඔහො රෝහල්ගත කරනවා. විශ්මයනවා රාගවන්න මුනගහන්න. රාගවන්නානවා ඔය කුහොමද මේේදේවල් කරේ කියලා. එතකොට බීෂ්ම එයාගේ ප්ලෑන එක කියන පටන්ගන්න. රාගවන් හිතපු විදිහට බිෂ්ම සෑව හොස්පිටල් ඩිමිට් කරලතියෙන්නේ. රාගවන්දීපු පැලේ නිසාන්න නෙවෙයි. එයාට උන වැඩිවුණ නිසා. රාගවන්නයාගුප පැලේ භීශ්මසට දෙන්න වෙලා නෑ සේවකයක් අතින් එක බිමට වැටිල පැලය කැඩිල. ඒ නිසා භීශ්මසයට කරදරයක් වෙලා නෑ. ඒවගේම වැටලීම ගැන කියනවනම් සමාගමක් වටලන්න කලින් ප්‍රදේශේතිීයන පොලීසියට ැනන් දෙෙන. ඉතිං වැටලීමට ඇවිත්තියෙන්නේෙ භිෂමගේ මාමන්ඩි AC දේවා ඉතින් ඔව බෑනට විරුද්ධ වෙන්නෙ නෑනේ ඒනිසා රාගවන්ගේ ඒ පලෑන් එකත් අසාර්ථක වෙලා. ඒවගේම භීෂම රාගවන්ගේ නිෂ්පාදනයගෙන හයනකොට දැනගන්න ලැබි තියෙනවා ඒක ගොඩක් අහිතකරයක් කියලා. ඉතිං ඒ නතර කරන්න පුළුවන් ඇමතිතුමාට විතරණෙ භීෂ්මට අහුවෙනවා ඇමතිතුමාගේ අනියම් සම්න්ධයක් ගෙන. ෂ්ම ඒගැන කියල ඇමතිතුමායි බයකරව තමයි ෆිල් සයින්ස් කම්පනයකේ ඇත්ත තත්ව රටමැහෙන්න්න ඇමතිතුමාලා වූම කියවලතියෙන්නේ. ඔන්න අද තමයි ීශෂ්ම කම්පනියකේ වැඩබල්ල Oෝවිදියට වැඩාරගත්ත. තිස්සෙක්වෙෙන දවස. භීෂ්ම කම්පනයේ අයිතිකරු හැමෝම කැඳවල ප්‍රසිද්ධිය කියනවා බීශ්මට CEOෝ තඳතුර දෙන්න ඔහුව තෝරගත්ත හේතුව. දවසත් බීශ්මසට මෑරෝටිකක් පහර දෙන්න විදි. ම ඔහුගේ ජවිතය ගැනවත් හිතන්න්නඇතුව තමයි ිෂමකම්පණකේ ප්‍රධානාව බේරගෙන තියන්නේ. ඔහෝCEෝදිර් තෝරගත්ත අනෙක්කේතුව තමයි එදා ප්‍රසිද්ධ විවාදය දවසේ බිශ්ම දක්වොපු අදහස්. ඉතිං බීශෂ්මසර්ග හිතේ බිෂ් ගැන ලොකු පැහැදීමක් ඇතිවෙලා. ඒවගේමCEෝතනතුර ලබාගත්තට පස්සෙත් ඔහුකරපු ගොඩක් හොඳදේවල්තියෙනවා. ඒව තමයි ගමය ගොවියන්ගේ හිදදිනා ගැනීම ෆිල්සයන් සමාගම තහනම් කරවීම මේ හැමදීමට. අවසායේදී භීෂ් මට භීෂ්ම සමාගමේ පූර්ණකාලීන CEOෝ විදිහයට පත්වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒකට හැමෝග මාශිරවාදත් ඔහට හිමි වෙන. මොකද හැමෝගෙම ආදරේ දැන් ඔහුට ලැබෙන නිසා. අවසායේදී භීෂ්ම හා චෛත්‍ර විවාහ වෙනවා. ඉතින් මේ විදිහයට තමයි මේ ලස්සන මූවක අවසන්වෙන්නේ. හොඳ හිතක් තිබුණ නිසාම භීෂ්මට එයා ජීවිතය එයා බලාපොරොත්තු වෙන හැමදේම ලැබුණ. ඇත්තට අපි අනිත්ත අයට උද්දව කරන්න ඕනි කිසිම දෙයක් බලාපොරොත්තුවෙන නැතුවම. එතකොට කවදාධහර්ම දවසක අපි බලාපොරොත්වයෙන දවර අපිට ලැබේ. ඉතිං ඔයාල මේ ෆිරිමකර කැමතින ලයිකකත්දාම. ඒවගේම ඔබගේ වටිනා දහස් කමින් කරන්නන් අමතෙක් කරන්න එපා අපි සබස්ක්‍රයිප් කරල හිත්ක දිගටව නැදිලයින්න. ඉතින් තවත් මේගේ මෝවිරවීවකකින් හම්බෙනකක් ඔයාලට සුබම සුබ දවස.